හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා තමයි කිව්වේ සල්ලි අච්චු ගහලා අපි රට ගොඩ දානවා කියලා. දවල් රෑ නැතුව බියගම ෆැක්ටරිය දිගට හරහට බිලියන් ගණන් අච්චු ගැහුවා. මේ හරහා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාටත් බරපතල ලෙස මූල්‍ය චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. අද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබා දුන්නා. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මේ නියෝගය නිකුත් කළා. අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස නම් කර තිබූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට ලබන 18 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින්න කියලා දන්වලා අධිකරණය නොතීසිත් නිකුත් කළා. 2006 වසරේ ජූලි මාස පළමුවනදා සිට 2015 වසරේ ජනවාරි මාස 8 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධීන් ගණනාවකට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සම්බන්ධ වී ඇති බව අදාළ පැමිණිල්ල තුළින් කරුණු දක්වා තිබෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අවස්ථාවක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා රටින් පලා යාමට අවකාශ පවතින නිසා ඔහු රටින් පිටවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා පැමිණිල්ල කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිශ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වා තිබුණා. මේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට ලබන 18 වනදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළා. මෙන්න ඉතින් මේ අයගේ කෙරුවාවල් දැන් ඇස් පනා පිටම පේන්න අරගෙන ලොව ප්‍රමුඛතම ආර්ථික සංගරාවක් වන ෆයිනෑන්ස් ටයිම්ස් වාර්තා කරන්නේ ලොව දුර්වලතම මුදල් ඒකකයන් අතර ශ්‍රී ලංකා රුපියල මේ වන විට ඉදිරියට පැමිණ ඇති බව. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 32%කින් ශ්‍රී ලංකා රුපියල පහත වැටී තිබෙනවා. ඒ අනුව 2022 වසරේ ලොව වඩාත් පිරිහීමට ලක් වූ මුදල් ඒකකය බවටයි ශ්‍රී ලංකාව පත් වී තිබෙන්නේ. මේ පෙනී යන්නේ අපේ පාලකීන් අපේ අධිපතිවරුන් හොඳටම කරලා තියෙන බව. රටට කරලා තියෙන කෙරුවාව කොච්චරද කිව්වොත් අද වන විට ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල රුපියල් 320 ආසන්නයට ඇවිල්ලා. ගැනුම් මිල රුපියල් 309ක්. තවත් කියන්න කාරණයක් තියෙනවා. නැවතිලා නෑ තවත් මේ ගේම් එක. ලොක්කො නැතත් පොඩ්ඩෝ වැඩ. මෙන්න උදාහරණය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය Facebook ගිණුම තුල සටහනක් තබමින් පවසන්නේ ඊයේ දිනේදී එනම් අප්‍රේල් මාස 6 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 119.8ක් මුදල් අච්චු ගසා ඇති බව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.